ඒකෙදි ඉස්සරෝම රසස්වාදයක් යනු කියලා අපි හඳුන්වුවොත් රසස්වාදයක් කියන්නේ කවියක් ගීතයක් යම්කිසි නිර්මාණයක් සම්බන්ධයෙන් අපගේ සිත තුළ ඇතිවන අදහස් සමුදාය යම් පිළිවෙලට පෙළ ගැසීම තමයි රසස්වාදයක් කියන්නේ. සාමාන්‍ය අර්ථකථනය මම කිව්වේ ඒ කියන්නේ කවියක් හෝ ගීතයක් එහෙම නැත්නම් යම්කිසි නිර්මාණයක් සම්බන්ධයෙන් අපගේ ඒ කියන්නේ හිත තුළ ඇතිවන අදහස් සමුදාය තමයි මේකෙදි කියන්නේ අපි රසස්වාදයක් කියන එක. ඒ කියන්නේ හිතේ තුළ තියෙන අදහස් සමුදාය යම්කිසි පිළිවෙලකට පෙළ ගැසීම තමයි නංගි මල්ලි මේකේ රසස්වාදයක් කියලා අපි සරලවම හඳුන්වන්න පුළුවන්. එතකොට රසස්වාද කරන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල තමයි අපි ඊළඟට කතා කරන්න ඕනේ. රසස්වාද කරන පිළිවෙලදී ආරම්භය ඉතාම වැදගත්. මේ PDF එක මම ඕගොල්ලන්ගේ group එකට දානවා. ඒකින්ද වැඩි මෙතන අල්ල ගන්න බැරි වෙයි කියලා හිතන්න බෑ. ඒතකොට ඒ PDF එක බලලා ඕගොල්ලෝ තේරුම් ගන්න පුළුවන්. එතකොට ආරම්භය ගද්දි කවියා පිළිබඳ හැඳින්නේ. මේ කියන්නේ කවියා ඉපදිනුවේ කොහේද, කවියා ලියපු පොත් මොනවද? ඒවා නම් එච්චර ලොකු විස්තරයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒවා දැම්මොත් හොඳයි. ඉතින් අර වෙලාවට අමතක වුණොත් normal කවියා කොයි යුගයේද, කවියාගේ නම, කවියා මොනවා ආරයි කවියෙක්ද, වැඩිපුර කවියා ස්වභාව සෞන්දර්යයද, එහෙම නැත්නම් ජාත්‍යාලයද, මොන වගේ දේවල් පදනම් කරගෙනද කාව්‍යපන්ති රචනා කරන්නේ කියන එක සඳහන් වුණොත් ඇති මේ කාව්‍යපන්තිය රචනා කරද්දී. එතකොට කවිපන්තියේ නම හැමෝම ඉතින් කවිපන්තියේ නම අනිවාර්යෙන් දානවානේ. ඊට පස්සේ වස්තු විෂය. මේ හැඳින්වීම තුල තමයි මේ කරුණු ටික ඇතුළත් වෙන්න ඕනේ. වස්තු විෂය කියන්නේ මොකද්ද? කවුරු හරි දන්නවනේ කියන්න බලන්න වස්තු විෂය කියන්නේ මොකද්ද කියන එක. අර කතා කර කර කරොත් සාර්ථකයි මේක එකයි. හරි මම කියන වස්තු විෂය කියන්නේ නංගි මල්ලි යම් කිසි නිර්මාණයක් සම්බන්ධයෙන් පාදක වෙන දේ. ඒ කියන්නේ නිර්මාණයට මූලාශ්‍ර වෙන දේ. එතකොට මේ වස්තු විෂය කොටස් තුනක් යට තෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ලැබපු පෞද්ගලික අත්දැකීමක්, එහෙම නැත්නම් වෙනත් කෙනෙකු තුලින් ලැබපු අත්දැකීම. ඒ කියන්නේ දැන් මම මුහුණ දුන්නු අත්දැකීමක් ඔයාට කිව්වොත් ඔයා ඒ අත්දැකීම පාදක කරගෙන ඔයා නිර්මාණයක් කරනවා නම් ඒකත් වස්තු විෂය. ඒ වගේම පත්තරකින් පොතකින් කියවලා දෙයක් ගන්නවා නම් ඒකත් වස්තු විෂය වෙන්න පුළුවන්. මේ ආකාරයට වස්තු විෂය ආකාර කිහිපයකින් බලපානවා. එතකොට අපි කාව්‍ය පන්තිය රචනා රසස්වාදයේ කරද්දී ඒකට මුළු වස්තු විෂය මේ හැඳින්වීම තුළ දාන්න ඕනේ. ඊට පස්සේ අරමුණ හා අරමුණ පරමාර්ථය කියන්නේ දෙකම එකයි. ඒ කියන්නේ කවියා තම කාව්‍ය පන්තිය හරහා සමාජයට, එහෙම නැත්නම් කාව්‍ය පන්තිය කියවන පාඨකයාට දෙන්න බලාපොරොත්තු වෙන දේ. දැන් උදාහරණයක් ගත්තොත් ගොඩක් කොළඹ යුගයේ කවීන් ලියලා තියෙනවා සමාජ අසාධාරණයේ පාදක කරගෙන. එතකොට ඒ සමාජ අසාධාරණය පිළිබඳව ඒ කියවන පාඨකයා තුළ, ඒ වගේම සමාජය තුළ යම්කිසි අදහසක් ඇති කිරීමට තමයි කවිය උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් දරිද්‍රතාවය පිළිබඳව කවිය කාව්‍යපන්තියක් ඉදිරිපත් කරද්දී ඒකෙන් කවිය බලාපොරොත්තු වෙන්නේ ඒ දරිද්‍රතාවයෙන් පෙළෙන සමාජය පිළිබඳව, නැත්නම් දරිද්‍රතාවයෙන් පෙළෙන නිර්ධන පන්තිය පිළිබඳව යම්කිසි දයානුකම්පාවක් අනුකම්පාවක් ඇති කිරීමට තමයි කවියා බලාපොරොත්තු වෙන්නේ ඒ හරහා. ඉතින් මේ ටික තමයි හැඳින්වීම කියන කොටසට එන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ රසස්වාදය කිරීම පෙර කවිපන්තිය ගැබ් ඇති දේ කෙටියෙන් පැහැදිලි කිරීම. ඒ කියන්නේ රසස්වාදය කරන්න බැලන් මේ කවිපන්තිය මොකක්ද කියන්නේ, කවිපන්තිය මොන වගේ පණිවිඩයක්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ, එහෙම නැත්නම් කවිපන්තිය අන්තර්ගතය මොන වගේද කියන එක පොඩ්ඩක් කෙටියෙන් හඳුන්වන්න උත්සාහ කරන්න. දැන් අපි ඊළඟට තාමත් ඔබ මගේ කියන කවිපන්තිය කතා කරද්දී ඕගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් මේ හැඳින්වීම කොහොමද ගන්න කියන එක මම ඒකේ පැහැදිලි කරනවා. හරි ඊළඟට වඩා ප්‍රබල කවි කිහිපයක් යොදා ගනිමින් කාව්‍ය රසස්වාදයේ නිරත වේ. මෙහිදී කවියල මතුපිටේ අර්ථය මෙන්ම ඇතුළාන්තය තුළ සැඟවුණු දේද රසවින්දනය කළ යුතුය. දැන් අපිට කාව්‍යපන්තියක් රසස්වාදයේ කරද්දී සම්පූර්ණ කවි ගන්න බෑ. මොකද සම්පූර්ණ කවි ගත්තොත් අපිට යන වෙලා වැඩි වෙනවා. ඒ වගේම ලියලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අර රසස්වාදය ලියද්දී අවශ්‍යම කවි ටික අරන් කාව්‍යපන්ති රසස්වාදයේ කරන එක තමයි වඩා වටින්නේ. මෙතෙන් අවශ්‍යම කවි ටික ගද්දී, වඩා ප්‍රබලම කවි ටික ගද්දී අනිත් කවි වලත් අදහසත් ලාවට ලියාගෙන යන්න ඕනේ ඒ කවි අතරම. හරිද? එතකොට දැන් මෙතනදී අපි හිතන්නකෝ, ඔයා හිතන්නකෝ කාව්‍යපන්තියේ කවි 10ක් ඉඳලා තියෙනවා. ඔයාත් කවි 10ම රසස්වාදයේ කරනවා කියලා. සමහර පිටු 7-8 යන්න පුළුවන්. එතකොට අර බර්ණ එක්කනටත් තේරෙනවා මෙයා මේ එකම දේ තමයි අර එක දිගට ලියලා තියෙන්නේ කියලා. එතකොට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒකින්ද වඩා ප්‍රබලම කවි කිහිපයක් තෝරගන්න. කවි 4ක් කවි පහක් ඒ වගේ, එක්ක කවි 3ක් ඒ වගේ තෝරගෙන කාව්‍යපන්තියේ රසාස්වාදය කරන්න.
එතකොට කවිය මතු පිට අර්ථය කියන්නේ වාච්‍ය අර්ථය. සමහරට සමහර කවිවල තියෙනවා වාච්‍ය අර්ථය පරයාන ව්‍යංග්‍ය අර්ථක. ඒ කියන්නේ මතු පිට අර්ථයට වැඩිය ඇතුළාන්තයෙන් දෙන අර්ථය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මතු පිට අර්ථය මෙන්ම අපි ඇතුළාන්තයෙන් පවසන දේ පිළිබඳව මේ රසස්වාදයේදී අපි රස වින්දනය කරනවා. ඉතින් ඒ විදිහට තමයි කාව්‍ය පන්තිය රසස්වාදය කරන්නේ. එතකොට රසාස්වාදයේ කරන අතරතුර කවියා රසවත් කිරීමට කවිය රසවත් කිරීමට කවියා විසින් යොදාගන්න ඇති උපක්‍රම පිළිබඳව අවධානයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මේ රසාස්වාදයේ කරගෙන යන අතරතුරම කවියා කාව්‍ය පන්තියේ රසාස්වාදයේ කරන්න යොදාගෙන තියෙන උපක්‍රම පිළිබඳවත් ලියන්න ඕනේ. දැන් ඒක අර්ථාලංකාර, ශබ්දාලංකාර කියලා කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. හරිද? එතකොට අර්ථාලංකාර වලට අර අපි කලින්කත් සඳහන් කරා වගේ වාච්‍යාර්ථය ඇතුළත් වෙන්න පුළුවන්. වාච්‍යාර්ථ කියන්නේ වචනේ මතු පිටින් තිබෙන අර්ථය. එතකොට ව්‍යංග්‍යාර්ථ කියන්නේ මොකද්ද? වචනේ දැන් අපි කලින් කතා කරානේ වචනේ මතු පිටට වඩා ඇතුළාන්තයේ අර්ථය වෙනස් වෙන්න පුළුවන්. උපමා අලංකාර කියන්නේ, ඒ කියන්නේ දැන් උදාහරණයක් ගන්නකෝ. දැන් පිරිමි ළමෙක් කියනවා ගැහැණු ළමෙක්ට ඔයා ලස්සනයි. එහෙම නැත්නම් ඔයාගේ මුහුණ මාර ලස්සනයි. එහෙම කියනකොට ඩිය දැන් කවිය තුලදී ඔබගේ මුහුණ සඳවැණිය. අන්න එහෙම කියපුවම අර ලස්සන ගතියක් එනවනේ. අන්න ඒ දේ තමයි උපමා අලංකාර කියන්නේ. මෙන්සේ වැණි වගේ ආදී උපමා තුලින් අර උපමාරු මේ දේවල් භාවිතා කරලා වස්තුවක් තවස් වස්තුවකට සමාන කිරීම තමයි උපමා අලංකාර කියන්නේ. ඒතොර කවිපන්ති ඕගොල්ලෝනේ කියවද්දී අහුවෙන්නේ නැති උපමා තුලින් සමහර දේවල් සමාන කරලා තියෙනවා. රූපක අලංකාර. රූපක අලංකාර කියන්නේ වස්තුවක් කෙලින්ම තවස් වස්තුවකට සමාන කරනවා. ඒ කියන්නේ දැන් මම කෙට්ටු චරිතයක්. ඒතොර කෙට්ටු කෙනෙක් දැන් අපි කියන්න පුළුවන් අපිට දැන් පරණ සිලබස් එකේ නූතන පද්‍ය තුල තිබ්බා ලී කැබල්ලක සුරත. ඒ කියන්නේ ලී කැබල්ලක් වගේ අත කියන එක කෙලින්ම ලී කැබල්ලකට සමාන කරලා තියෙනවා. එතකොට අපිට චිත්‍ර රූප වෙනවා. ආ මෙයා හින කෙට්ටු හිඳරි කෙනෙක් කියන එක. ඒ සංකේත කියන්නේ. ඒ කියන්නේ තවත් දෙයකින් තවත් දෙයක් පෙන්වනවා. දැන් උදාහරණයක් ගන්න. දැන් ඔය අපේ පරණ මේ ගිරාව කියලා තිබ්බා. ඒ ගිරාවේදී තියෙනවා ලංකාවේ මහවැලි ගඟ සමාන කරලා තියෙන ලංකාව නැමැති කොමලියේ කොණ්ඩයට. ඒ කියන්නේ දිගු කොණ්ඩයට. එතකොට අපිට අර ගෑනු ළමයෙක්ගේ තියෙන අසිරිය ඒ හැමදේම සංකේතවත් වෙලා පේනවනේ. ඒකෙන් අර ලංකාවේ ලස්සන තමයි පෙන්වන්න උත්සාහ කරේ මහවැලි ගඟව භාවිත කරලා කොණ්ඩේ වශයෙන්. අන්න ඒ වගේ දේවල් තමයි සංකේත වෙන්නේ. එතකොට වාක් චිත්‍ර කියන්නේ මොනවා? වාක් චිත්‍ර කියන්නේ අපිට චිත්‍ර රූප වෙනවා. කාව්‍ය පන්ති කියවද්දී යම්කිසි කතාවක් මේ කාව්‍ය පන්ති තුලින් කියන්නේ. එතකොට මේ කාව්‍ය පන්තිය පිළිබඳව අපිට චිත්‍ර රූප මෑනවා නම් අන්න ඒව තමයි වාක් චිත්‍ර කියන්නේ. ස්වභාවෝක්ති අලංකාර කියන්නේ මොනවද එතකොට? ස්වභාවෝක්ති අලංකාර කියන්නේ නංගි මල්ලි ඒ කියන්නේ ඇති සැටි දේ ඇති සැටියෙන්ම දැක්වීම. දැන් උදාහරණ ගන්නකො මේ ගොඩවඩ දෙකම සරුසාරයේ පළබරයේ කටුරොද ගම්මාන තවමත් පිටිසරේ කියන පොඩි වචන දෙක ගන්නකො. එතකොට ගොඩමඩ දෙකම සරුසාරයේ පළබරයේ. ඒ කියන්නේ අපි ඕන තැනක දන්නවා ගම්මානයක ගොඩ වගාව මෙන්ම මඩ වගාව සරුසාරයි. ඒ කියන්නේ වී වගාව මෙන්ම එළවලු වගාව පළතුරු වගාව සරුසාරයි කියලා. මට ඔයගොල්ලෝ චැට් එකක් දාලා තියෙනවද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් චැට් එකක් දාන්න. ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකක් දාන්න මම ඒක බලන්න. දැන් අපි කියන්නේ හරි ස්වභාවෝක්ති අලංකාර ගැන. ඒ කියන්නේ ඇත්තටම ඇත්ත හැටියෙන් දැක්කී. මම අර කිව්වා වගේ ගොඩ මඩ දෙකම සරුසාරය පළබරයි කියද්දී අපි කවුරුත් දන්නවා වී වගාව මෙන්න ගොඩ වගාව සාමාන්‍යයෙන් සරුසාරය පළබර වෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ දේවල්. අතිශෝක්ති කියන්නේ තියෙන දේ තවත් අලංකාර කරලා වැඩි අලංකාරයක් දක්වලා පෙන්වන එක. උත්ප්‍රේෂ අලංකාරය. ඒ කියන්නේ කියන දේ නෙවෙයි එකෙන් වෙනත් දෙයක් හැගෙන්නේ. දැන් හිතන්නකෝ පිරි ළමයි වැඩිපුර ගේම් ගහන පෙර වෙලා ඉන්නවනේ. එතකොට ගැහැණු ළමයා කියනවා ඔයා ගේම් ගහගම ඉන්නව කියලා. එතකොට ඒකෙන් කියන්නේ ගේම් ගහන්න කියලා විතරද? නැහැ ගේම් ගහන්න කියන එක නෙවෙයි කියන්නේ ගේම් ගහන්න එපා මාත් එක්ක කාලය ගත කරන්න කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. අන්න ඒ වගේ ඒවා. එතකොට නව නළු රසය. නව නළු රසය මෙහෙමයි නාට්‍ය තුලත් තියෙනවා කාව්‍ය පන්ති තුලත් තියෙන්න පුළුවන්. මේ අපි කතා කරන්නේ කවියා කාව්‍ය පන්ති රසවත් කරන්න භාවිත කරන උපක්‍රම ගැන. හරිද? එතකොට නවනලු රසය සුංගාර රසය ඒක ඕගොල්ලෝ දන්නවනේ කොහොමද? කරුණා රසය. ඒ කියන්නේ කරුණා රසය කියන්නේ යම් කිසි කාව්‍ය පන්තියක් හෝ නිර්මාණයක් කියවද අපිට යම් කිසි කෙනෙක් පිළිබඳව අනුකම්පාවක් ඇති වෙනවා නම් ඒක කරුණා රසය. ශෝක රසය. ඒ කියන්නේ යම් කිසි කියන්නේ දුක ඇති වෙන දෙයක්. ශාන්ත රසය කියන්නේ යම් කිසි නිර්මාණයක් අපිට කියවද්දී නිකන් හිතට නිවෙන ගතියක් දැනෙන්නේ අන්න ඒක. හාස්‍ය රසය කියන්නේ විනෝදෙ. බීභත්ස රසය සාමාන්‍යයෙන් එන්නේ නාට්‍ය තුල කාව්‍ය පන්ති තුල නම් දකින්න අඩුයි. ඒකේ තේරුම මට හොයාගන්න තිබෙද්ද නැහැ කොහොමත්. වීර රසය. වීර රසය කියන්නේ දැන් උදාහරණ ගන්නකො ඇස්මහින්දෙමිගේ
කාව්‍යබන්දි කියවද්දී අපිට නිකන් හිරිගඩු පිපිලා නිකන් අර පොඩි ගැම්මක් කිනවනේ අන්න ඒ වගේ දේවල් තමයි වීර රසය කියන්නේ. රෞද්‍ර රසය කියන්නේ නිකන් නපුරු දෙයක් වගේ හැඟවෙන දෙයක්. භයානක රසය. ඒ කියන්නේ යම්කිසි ස්වාභාවික විපතක් ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් කාව්‍යබන්දි කිතිබත් කියලා තියෙනවනේ ඒ වතුර අපිට ගොඩක් අර භයානක රසය තමයි දැනෙන්නේ. එහෙම නැත්නම් අනුකම්ප රසයක් දැනෙන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි කාව්‍ය පන්තියක් රචනා කිරීමේදී අර්ථාලංකාරය තුළ ඒ කියන්නේ අර්ථාලංකාරය හරහා කාව්‍ය පන්තිය ලස්සන කරන්න කවියා යොදා ගන්න උපක්‍රම තමයි මේවා. එතකොට කවියෙන් කවිය මේ දේවල් ඉදිරිපත් රසස්වාදය කරද්දී මේ දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට මේ නවනලු රසය නම් සම්පූර්ණ කාව්‍ය පන්තියට අදාළ කරගෙන අපිට ගන්න පුළුවන්. මේ කියලා දුන්න ටික සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා නම් වොයිස් එක ඔන් කරලා කතා කරන්න. මට මේ චැට් ස්ක්‍රීන් එකත් එකපාර පේන්නේ නැතුව ගියා. කියපු එක ස්පීඩ් වැඩිද මං අර ටයිම් එක අඩු වෙනදා පොඩ්ඩක් ස්පීඩ් එක කියන්නේ. ඔයගොල්ලොන්ට තේරුම් නැති තැනක් තියෙනවා නම් වොයිස් එකෙන් කියන්න. ආපහු කියලා දෙන්නම්. මේ අපි කතා කරන්නේ රසස්වාදේ ලියන්න ඕනේ පිළිවෙල. මම මේක ඔයගොල්ලොන්ට ගෲප් එකට මේ PDF එක දානවා. එතකොට ඔයගොල්ලොන්ට මේ පිළිවෙල බලන රසස්වාදයක් ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැත්තම් තේරුණා කියලා හරි chat එකක් දාන්න. chat එක මොකක් හරි කරලා on කරගන්න. ඔයගොල්ලෝ chat එකක් දාන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකම මම ඒකට උත්තර දෙන්නම්. හරි තේරුණා. හරි. ඊළඟට නංගි මල්ලි ශබ්දාලංකාරය. මොකද්ද මේ ශබ්දාලංකාරය කියන්නේ? කියන්නේ ශබ්දයෙන් ඇතිවන රසය. උදාහරණයකට ගන්නවා දැන් සමහර කවි තුල අර එකම අකුර එකම වචනේ තනින් තන යොදාන දිනවා. එතකොට ඒ තුنين අපිට ශබ්ද රසයක් ඇති වෙනවා. දැන් මට ඔයකදී මතක් වෙනවා අපිට තිබ්බා නාට්‍යයේදී තිබ්බේ රත්නාවලී නාට්‍ය. මේ රත්නාවලී නාට්‍යය තුල ගොඩක් කවියෙන් යන්නේ. ඒ කවි තුල ගොඩක් ශබ්ද රසය තිබ්බා. එතකොට ඒ කවි තුල නිකන් වීර රසය, භයානක රසය වගේ දේවල් දනවද්දී ගොඩක් ශබ්ද රසය භාවිත කරලා දිනවා. ඒක ගොඩක් සාර්ථකයි. එතකොට මේ වගේ ශබ්ද රසය ඇති වෙන තැන් තියෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් ගන්නම්. ගිරාවේ තිබ්බ කවියක්. ඕගොල්ලොන්ගේ ඒ කවිපන්ති කියේ මේ සාමාන්‍යයෙන් ඕගොල්ලොන් තියෙන කවි මට බලන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම මේ උදාහරණ විදිහට මේ කවි ගන්නෙ. මේකෙදි කියන්නේ මම ඒ කවි කියලා ඉන්නා වෙරළ ඉගිල තුල රළවැල ලෙස උලෙල නැඹල පටල ලෙල ලෙලවමින කෙල කෙල කෙරළ කරළ කෙලල මොළ බල දප පහල ස්පුවල සිහල දල බල මුළු නිති ඔසල. මේකෙදි කියන්නේ ලාංකේය හයවෙනි පරාක්‍රම බහු රජතුමාගේ සේනාව පුහුණු වෙන ආකාරය මුල් පේලි දෙකේ. ඒ කියන්නේ මුහුදේ වෙරළ ස්පහත් වෙන ආකාරයට සේසත් කඩු කොඩි ලෙලවමින් මෙන්න මෙයාල සටන් පුහුණු වෙනවා කියන්නේ. එතකොට බලන්න අර මුහුදේ රළ වෙරළ ඉගිල තුල රළවැල ලෙස උලෙල කියද්දී අර මුහුදේ රළ උඩට යනවා පහත් වෙනවා අන්න ඒ වගේ දෙයක් අපිට මැවිලා පේනවනේ. මෙන්න මේක තමයි ශබ්ද රසය කියන්නේ. එතකොට කරල කෙරල මොළ දල මොළ බල දප පහල පුවල සියල දල බල මුළු නිතිවසල. මෙතන කියන්නේ කේරළ ප්‍රාන්තයෙන් ආපු සතුරු හමුදාව පරාජය කරපු විදිය. එතකොට අර මෙන්න මේ මූර්ධද ලයන්න යොදාගෙන කවියා මෙතන සමත් වෙලා තියෙනවා ශබ්ද රසයක් ඇති කරන්න. දැන් අර මුලින් අපි කිව්වාගේ මුහුදේ රළ උස් පහත් වෙන ආකාරයේ වෙරළ ඉගිල තුල රළවැල ලෙස උලෙල කියන තුලින් අපිට කියද්ද දැනෙනවානේ. අන්න ඒක තමයි ශබ්ද රසය කියන්නේ. හරි. ඊළඟට එලිබෙට එලි සමය. මේ දෙකම එකයි. ඒ කියන්නේ කවි පන්ති වල ඔයගොල්ලෝ දැකලා ඇති එකම වචනෙන් අවසන් වෙනවා. එකම අකුරෙන් අවසන් වෙනවා. එහෙම නැත්නම් කවි පන්තියේ තැනින් තැන එකම අකුර එකම වචනේ දැක ගන්න පුළුවන්. ඉතින් මේවා තමයි එලි සමය එලි වැට කියන්නේ. ඒක කවි පන්තියේ රච අපි රසස්වාදය කරද්දී මම ඔයගොල්ලොන්ට පෙන්නන්න මෙන්න මෙතන මේ එලි සමය එලි වැට සුරකිලා තියෙනවා කියලා. එතකොට ඔයගොල්ලෝ ලියද්දී දැන් කවි පන්තියේක එලි සමය හෝ එලි වැට සුරකිලා තියෙනවනම් මේකේ ලියන්න මෙන්න මේකේ අවසාන ඒ කියන්නේ අවසානයේ කවි පන්තියේ අවසානයේ තුල එලි සමය එලි වැට දකින්න පුළුවන්. ඒ වගේ කවියෙන් කවියට ලියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් ලියුවොත් තමයි ඔයගොල්ලොන්ට ලකුණු හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහ අවබෝධය යොමු කරමින් ඕගොල්ලෝ රසස්වාදය ගොඩනගා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අවසානය. අවසානය තමයි වැදගත්ම දේ. මොකද අපි මුල ලස්සනට පටන් ගන්නේ මැදත් ලස්සන කියලා අවසානය කාගත්ත කියන්නේ එතන ලකුණු අඩු වෙනවා. ඒකින්ද අවසානයේ තුල දාන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි කවියාගේ භාෂා විලාසය. කවියාගේ භාෂා විලාසය කියන්නේ
කවියාගේ භාෂා විලාසය තියෙන්න පුළුවන් සරල බස් වහරක්. උදාහරණ විදිහට හිතන්නකෝ ආනන්ද රාජකරුණ විසින් ලියපු කවි ගොඩක් ළමයි සඳහා ලිපි. එතකොට ඒවා සරල බස් වහරකින් ලියලා තියෙනවා. එහෙම නැත්නම් ජනශ්‍රුති බස් වහරෙන් ලියලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කටවහරෙන් ලියලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියන අර හෙළහවුලේ කාව්‍ය පරම්පරාව ලියන බස් වහරක් වෙනම තියෙනවනේ. ඒ භාෂාව. මේ වගේ භාෂා විලාසයන් කිහිපයක් තියෙනවා. ඒ භාෂා විලාසයන් පිළිබඳව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. වචරවුලක් නැහැ. ගොඩක්ම සරල බස් වහරින් තියෙන ව්‍යංගාර්ථ භාෂා විලාසයක්. ඒ වගේ භාෂා තියෙනවා. ඉතින් මේ භාෂා විලාසය කියන එක පිළිබඳව අවධානයක් දෙන්න ඕනේ අවසානයේ දාද්දි. කවිය ආකෘතිය. කවිය ආකෘතිය කියවම කවිය සිව්පද ආකෘතිය වෙන්න පුළුවන්. දෙපද ආකෘතිය වෙන්න පුළුවන්. සඳස් ආකෘතිය වෙන්න පුළුවන්. නිසඳස් ආකෘතිය වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ආකෘති කවියට තියෙනවා. එතකොට මේ අවසානයේ තුල කවිය ආකෘතිය පිළිබඳව ඔයගොල්ලෝ අවධානයක් දෙන්න ඕනේ. يعني කවිය ආකෘතිය මොන වගේද කියන එක පැහැදිලි කරන්න ඕන. දෘෂ්ටි කෝණය. එතකොට කවියා මොන දෘෂ්ටි කෝණය ලියලා තියෙන. සමහරට එක කියවද්දී අපේ අත්දැකීමක් විදිහට අපිට දැනෙන්න පුළුවන්. එතකොට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය, ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය වගේ තියෙනවානේ. එතකොට මේ මොන දෘෂ්ටි කෝණයෙන්ද මෙන්න මේ කාව්‍ය පන්තිය රචනා කරලා තියෙන්නේ කියන එක ඕගොල්ලෝ කියන්න පුළු. කියන්න ඕනේ. ඊට පස්සේ සංයමය රැකගත්තයි. ඒ කියන්නේ කවියා කාව්‍ය පන්තිය රචනා කරද්දී කවියාගේ සංයමය කොයි ආකාරයෙන්ද රැකගෙන තියෙන. ඒ කියන්නේ කවියට යොදාන දින වචන අදහස් ගැලපෙනවද නොගැලපෙනවද කියන එක තමයි මෙතන දී ලියන්න ඕනේ. සමහරට නොගැලපෙන වචන තියෙන්න පුළුවන්. ඒවත් ඔයගොල්ලොන්ට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දුර තියෙන කවියා කාව්‍ය පන්තියේ සාධාරණයන් ඉෂ්ට කරන්නේ. එතකොට සංයමය රැකගෙන තියෙනවා. එතකොට සමහරට ස්වභාවෝක්තිය අලංකාර යොදා ගැනීමෙන් උපමා රූපක යොදා ගැනීමෙන් කාව්‍ය පන්තියේ සංයමය රැකගන්න උත්සාහ කරපු ආකාරය මෙතනදී චූටි විස්තරයක් කරන්න ඕනේ. ඊට පස්සේ ජීවන දෘෂ්ටි අවසාන. ජීවන දෘෂ්ටි කියන්නේ කවියා කාව්‍ය පන්තිය හරහා කවිය කියවන මට, ඒ කියන්නේ ඔයාට පාඨකයාට ලබා දෙන ජීවිත අවබෝධය. ඒ කියන්නේ මොකද්ද? දැන් උදාහරණ ගන්න අපිට මොකක් හරි ව්‍යවහාරයක්. එහෙම නැත්නම් සමාජ අසාධාරණයක් පිළිබඳව දැනුවනා නම්, එතකොට අපිට දැන් හිතන්න ව්‍යවහාරයක් පිළිබඳව දැනුවනා නම් අපිට ඒ හරහා ජීවිත අවබෝධය ලබා දෙනවා. කියන්නේ ඕන දෙයක් අපිට ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ තුලින් දුක ඇති වෙන්න පුළුවන්. කෙටි කාලින අපිට නැවත හිත හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ජීවන දෘෂ්ටියක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කවියා රචනා කරපු කවිය හරහා අපිට ජීවිතයට ලබා දෙන ආදර්ශය මොකද්ද කියන එක තමයි ජීවන දෘෂ්ටිය කියන්නේ. එතකොට අවසානයේ තුල ඔයගොල්ලෝ මෙන්න මේ කරුණු ටික ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මේක රසස්වාදයේ අතරතුර වුවද ලියන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් පිළිවෙලයි අවසානයේ විස්තරයට ඔයගොල්ලෝ දැම්මොත්. ඊළඟට අවසන් සමාලෝචනය. ඒ කියන්නේ අවසන් සමාලෝචනය කියන්නේ මේක ගොඩක් කවියාගේ පරමාර්ථය හා සංසන්දනය කරමින් තමයි අපි අවසන් සමාලෝචනය. ඒ කියන්නේ නිගමනය කියන්නේ. අන්න ඒක ලියන්න ඕනේ. එතකොට කවියා තම කාව්‍ය පන්තිය නිර්මාණයේදී තම වස්තු විෂය මෙන්ම පරමාර්ථයට ඉහතින් සඳහන් කරන ලද උපක්‍රම භාවිතා කරමින් කෙතෙක් දුරට සාර්ථකව කාව්‍ය පන්තිය ඉදිරිපත් කර ඇතිද? එහි ගුණ දොස් විමසීම තමයි අවසානයේදී මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කවියා කාව්‍ය පන්තිය සාර්ථක කරගෙන තියනවද එහෙම නැත්නම් අසාර්ථකද? ඒ යොදාන තියෙන උපමා රූපක ගැලපෙනවද නොගැලපෙනවද? යොදාන තියෙන වචන ගැලපෙනවද නැද්ද කියන එක තමයි මෙතන අවසන් වශයෙන් දාලා ඔහුගේ පරමාර්ථය එහෙම නැත්නම් අරමුණ සම්බන්ධයෙන් හෝ ඉදිරිපත් කරන කාව්‍ය පන්තිය ගැලපෙනවද කියන එක තමයි මෙතනදී අපි දක්වන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි නංගි මල්ලි රසාස්වාදයක් කරන පිළිවෙල. ඉතින් මේ පිළිවෙල ඔයගොල්ලෝ ඉස්කෝල තුල කියලා දුන්නාද කියනක මම දන්නේ නැහැ. ගොඩක් ටියුෂන් පන්ති තුලත් මේක කියලා දෙනවා අඩුයි.